ඉතින් අපි තුන්වෙනි දවස අද අපි දවස් දෙකකින් යන්න බලාගෙන තමයි කුරුණෑගලින් ආවේ. හැබැයි යන්න බැරි වුණා. මොකද ඊයේ කිලෝමීටර් 15ක් ගිල්ලත් අපිට අලි රංචුවක් ඉන්න මානයක් බලා ගන්න බැරි වුණා. අපිට බලාපොරොත්තුනේ අලි බලන්න පුළුවන්. හැබැයි මේ අපි බලාපොරොත්තුනේ මේ අලි රංචුවකට කතා කරලා අලි රංචුව ගෙන්නන සීන් එකක් බලන්න තමයි අපි ඇත්තටම උනන්දුවෙන් හිටියේ. ඊයේ දවසම පැය කොහොමත් එක දිගට පැය 5ක් 6ක් විතර අපි ඇවිද්දා කැලේ ඇතුලේ තබ්බෝ වනේ. හැබැයි අපිට බලා ගන්න බැරි වුණා. මොකද ඒ පළාතෙන් අලි රංචුව ගිහිල්ලා සාමාන්‍ය දවසට අලි කිලෝමීටර් 20ක් විතර ඇවිදිනවලු. දැන් රංචුව ඒ පළාතෙන්ම ගිහිල්ලා අද ආරංචියක් ආවා මීඔය කියන ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා කියලා ගල්ගමුවේ. අපි දැන් ඒ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අපිත් එක්ක අලි මංජු අයියත් මේ වැඩේට සෙට් වුණා අදත්. ඊට අමතරව අපිට ගොඩක් උදව් කරන මේ දවස් දෙකේ තුනේම අපිට උදව් කරපු වාසල අයියත් ඉන්නවා. වාසලයා ගැනත් කියන්න ඕන. අපිට මේ දවස් තුනම උදව් කරේ වාසලයා. ගිරිබාව ද ඉංග්‍රීෂ් බැංක ආයතනයේ නිර්මාතෘතුමා. එයා තමයි අපිට උදව් කරේ. එයාලා ගෙදර තමයි නතරුනේ මේ දවස් තුනේම. ඉතින් එයා අදත් සපෝට් එකක් දෙනවා. අලින්න පැත්තක් හොයලා අපි එයාත් එක්ක මේ ගමන එකතු වෙලා යන්න යන්නේ කැලේට. ඉතින් අන්සලක අපි මේ වාහන ටික නතර කරලා මී ඔය පන්සලේ තමයි අපේ වාහන ටික නතර කරන්න වෙන්නේ. මෙතනින් පේනවාද? මට පේනවාද මෙන්න මේ කැලේ තමයි අපිට ආරංචි ඇවිල්ලා තියෙන්නේ. අද අලි ඇවිල්ලා ඉන්නවා කියලා. අපි යමු කැලේට. කතා කරල අලි මංජු අයියා අලින්ගේ ලැංග්වේජ් එකෙන්. හැබැයි කිසිම ප්‍රචාරයක් නැහැ. අපි තව ටිකක් බලන්න යනවා. මේක වැදගත්ම දේ අපි අලි බලන්න යනවානේ. අපි ඉන්න තැනට අලි ගෙන්න ගන්න එකයි මේක වැදගත්ම දේ. ඉතින් තව පාරක් ට්‍රයි කරනවා මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. චාර් දැක්කෝ එකාලියෙක් එක සද්දක්ක. අපි දැන් ගහක නගින් සෙට්ටෙන් යන්නේ. අනිවාර්යෙන් සද්ද පස්සේ අලි ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපත් කරන්න කියලා
ඕක තකින්න වොඩ්ඩේ වල ඕක බෑ එයා මේ අක්කේ නේද අපේ තවත් දෙන්නුත් කරන්නේ තපතු අරගෙන එනවා
ඉන්න තැනට මාව උන් සෙට් එක ඇවිල්ලා දකින්න තිබලා ප්‍රචාර දැක්කුවා ඈත ඉඳන් ටික ටික තාම ප්‍රචාර දක්වනවා. උන්ට මිනිස්සුම දැනුණේකින් තමයි උන්ගේ කරන එකත් එක්ක මුන් අයගේ උන්ට තේරුණා මිනිස්සු මේ ආවේ කියලා. ප්‍රශංකර බයලා දින්න බයත් වෙනවා විදියට අලි 50ක් විතර අපි වටේ ඉන්නේ මේ වෙලාවේ. අපි ඉන්න තැනට මල්ලි 10 දෙනෙක් විතර ආවා මේ එක පස්සෙ එක රංචුවක් ආවා.
අයි උන් ඔක්කොම කිතුනා දෙක මොකද කරේ දැන් උන් ටික ඈතර ගියානේ එලේ වට මයින්ඩ් ඕකේද වට පුළුවන් මයින් අයි බලන්න ඔව් බලගන ட்ரை கரண்டே அப்பா அப்ப දැන් சேஃப்ட் தானකට ගිහින් ඩ්‍රෝන් එක වල බලන්න ඩ්‍රෝන් ෂොට් එකක් අරගන්න ட்ரை කරන්න මාරම කට්ට මාර එක්ස්පීරියන්ස් එක මාර එක්ස්පීරියන්ස් එක මේ ඔයාට මේ දක්ෂතාවය තියෙනවා කියලා දැනගත්තේ කොයි කාලෙද දැනගත්තේ අවුරුදු 2 කියන්නේ අවුරුදු 7ක් 8ක් විතර කාලය ගලම දන්නවා හා හා එනකොට ලොකු අධ්‍යක්ෂකම ටිකේ ඉස්කෝලේ යන කාලේ එතකොට මම 7 වසරේ විතර හා ඒ කාලේ ඉතින් අලි බලන්න යනවා කියලා කැලේ යනවා හා ගිහිල්ලා දැන් නිකන් අලියෙක් කෑ ගහනවා නම් ගහක් කඩනවා නම් ඒක තමයි අලි බැලිල්ල කියන්නේ ඒ කියන්නේ අලියෙක් පේන්නේ ගස් කඩන සද්දයක් આવුවොත් අලි කෑ ගහනවා අලි ඒ තමයි අලි බැලිල්ල බැලිල්ල ඔව් ඊට පස්සේ දවසක් අලියෙක් කෑ ගැහුවා. හා මටත් හිතුණා අලියෙක් වය කෑ ගහන්න ඕනේ කියලා. හා ඊට පස්සේ මමත් කෑ ගැහුවා. ඊට පස්සේ අලි කෑ ගහනවා. ඊට පස්සේ ආයේ මම කෑ ගැහුවා. ඊට පස්සේ ආයේ අලි කෑ ගහනවා. හැම වෙලෙම අපි හිටපු ගල ගාවටම අලි ආවා. හා අලියෝ ඒ වෙනකොට පළවෙනි වතාවටම අලි ඉස්සල්ලාම 29ක් ආවා. අයිය ඒක අවුරුදු කීයකට කලින් දේ ගොනේ එකට 5-6 වගේ 96 විතර වගේ හා ඒ කාලේ ඉඳලාම ඉතින් මේ වෙනකම් ගෙන්නනවා අලි ගෙන්නෙම කරනවා හා ඉතින් මේක විශේෂ දක්ෂතාවයක් ඇත්තර මංජය මේ දක්ෂතාවෙත් එක්ක දැන් ඔයා ඊට පස්සේ දැන් මේ වෙද්දි මොනවද කරන්නේ බලාපොරොත්තු වෙන්නේ එහෙම විශේෂ දෙයක් නැහැ ඉතින් හා ඕන එක්කෙනෙක්ගේ ඉතින් ඇවිල්ලා කිව්වොත් බලන්න යන් කියලා ඒ ආසාව ඉෂ්ට කරලා දෙනවා ඉතින් ඒ කැමැත්ත ඉෂ්ට කරලා දෙනවා ඔව් මේ වගේ කී වතාවක් විතරයි සාමාන්‍ය මේ වගේ ගිහිල්ලා තියෙනවා. එහෙම බැලුවත් නම් ඉතින් ගණන් කරලා කියන්න බෑ ඒ තරමට ගිහින් තියෙනවා. අයියා මේ දේ කරන එකත් එක්ක අයියට ගෙදරින් මොනවාගේ ප්‍රතිචාරත් තියෙන්නේ? ගෙදරින් ඉතින් හොඳයි කියන්නේ උනාට ගොඩක් දුරට යන්න දෙන්නේ නැහැ මොකද බයයිනේ අලිත් එක්කනේ. ඔව්. ඒ හින්දා ඉතින් බයට යන්න එපා කියලා තමයි කියන්නේ. ඒ උනාට ඉතින් මම ඉතින් අර කෙනෙකු වේ සතුට වෙනින් ඕනේ දෙයක් කරන්න ලෑස්ති වෙන ඉන්නේ. ඔව්. ඒ නිසා ඉතින් ගිහිල්ලා බලලා පෙන්නලා අයිය දැන් මේ මේ මෙහෙම යනකොට අයියට දැන් සාමාන්‍ය මේ ත්‍රාසජ ජනක අත්දැකීමක් නිකන් බය හිතෙනම වගේ අත්දැකීමක් වෙලා තියෙනවද එහෙම අත්දැකීම් තියෙනවද තියෙනවා මොන තරම් තියෙනවා හා අලි එලවලා තියෙනවා දුවලා තියෙනවා අලි පන්නලා දුවලා පන්නලා දුවලා තියෙනවා අපි පස්සේ මෙලවගෙන එනවා හ්ම් ඒ වගේ තින් දේවල් වලට මූණ දෙලා තියෙනවා ඉතින් ඒනාට ඉතින් ඒක ලොකු බයක්ම කියන්නත් නෑ ඉතින් අනිත් කට්ටිය බයයි මට වැඩියි ඉතින් ඒකයි හේට්නේ අයියට තියෙන අමතකම නොවන සිදුවීම මොකද්ද මේ ගමන
ඒ ගමන අමතකම නෝ එන්නේ ඉතින් අලි ඉස්සල්ලාම ගෙන්න අපේක තමයි ඉතින් දැන් මගේ කටහඬට අලි ආපු ප්‍රචාර දක්වා ප්‍රචාර දක්වා ඉතින් ඒක දැන් මම කෑ ගහද්දී අලියෙක් කෑ ගහන තරම් එහෙම දෙයක් වෙන්නේ සාමාන්‍ය බොහොම කලාතුරකින්නේ ආ ඉතින් ඒ වගේ දෙයකට මුණ දුන්නු ඉතින් පළවෙනිම අත්දැකීම තමයි ඉතින් ඔයා අහලා තියෙනවද ඔයාගේ දක්ෂතාවයේ තියෙන වෙනත් කෙනෙක් ගැන අහලා තියෙනවද ලංකාවේ තාම ලංකාවට යා ලෝකෙ කොහෙවත් නැහැ අහලා නැහැ නැහැ ලෝකෙ කිසිම රටක නැහැ. අයියෝ ඔයාගෙන කවුරුහරි මෙතනින් ඉස්සරහටත් ආවොත්. ඔව්. එහෙම එක්කෙනෙක් එනවනම්, එහෙම කණ්ඩායමක් එනවනම්, එයාලට මොනවද දෙන්න පණිවිඩයක් මොනවද තියනවද අයියට? විශේෂයෙන් කියලා නැහැ. ආවොත් කලි ටික පෙන්නනවා. පෙන්නලා ඉතින් එයාලගේ අත්දැකීම් වලට එයාලගේ රසවින්දනයක් වෙනවනේ. ඒ දේ කරගන්න ඉතින් එයාලට උදව් කරනවා. ඕන කෙනෙකුට අනිවාර්යෙන් උදව් කරනවා. මංජු අය ගැන කියද්දි ඇත්තටම මේ ඊයේත් අදත් දවස් දෙකම අපිට මාර උදව් ගොඩක් කරේ. ඒ වගේම ආරක්ෂාකාරීව කැලේ ඇතුලේ යද්දිත් යන්නේ මෙහෙමයි මේ විදිහට යන්න මේ විදිහට යන්න ගහකට නගිද්දී උනත් මෙහෙම නගින්න කියලා අපිට ඇත්තටම උපදෙස් දුන්නා. ඇත්තටම කියන්න තියෙන එක දෙයයි, ඔයාලත් අලි බලන්න ආවොත් අනිවාර්යයෙන්ම මංජු අය කියන දේ අහන්න. මොකද මංජු අය කියන දේ ඇහුව අහලා මේ වැඩේ කරොත් ආරක්ෂාකාරීව ඕනම කෙනෙක්ට මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි Tamanට කැමති කැමති විදිහට කරොත් වනල්ලි රංචුවක් මැදට තමයි අපි මැදි වෙන්නේ. මොන දේවිද කියන්න බෑ. මාරම ත්‍රාසජනක අත්දැකීමක් අද මේ අපි ලබා අපි ගත්තේ. ඇත්තටම අපි සෙට් එකම ගත්තේ. ඉතින් මම හිතනවා ඔයාටත් ඒ අත්දැකීම අපි ගත්ත විදිහටම අපි දෙන්න පුළුවන් වුණා කියලා. මම හිතන එක සාධාරණයක් වුණා කියලා. ඉතින් මේ සාධාරණය කරන්න අපි බලාපොරොත්තු වෙන කුරුණෑල නම් මේ ගමන ආවේ දවස් දෙකකට. හැබැයි දවස් තුනක්, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණාට වැඩිය ඊයේ කිලෝමීටර් 15ක් විතර අපි ඇවිද්දා මේ chance එක ගන්න. ඒත් ඊයේ බැරි වුණා. ඉතින් දවස් තුනක් ඉමු කියලා මේ හෙටත් ඉඳලා මේ වැඩේ කරගෙන යමු කියලා කිව්වේ ද ඉංග්ලිෂ් බැංක ආයතනයේ වාසල අයියා. ඉතින් වාසලේ තමයි මේ දවස් තුනම අපිට මේ හැම සපෝට් එකක්ම දුන්නේ, නවාතැන් පාසුකම් මේ හැමදේම ලබා දුන්නේ. ඒ වගේම අයිත් එක්කම අනිත් පැත්තෙන් අලි මංජු අයියා. අලි මංජු අය නැත්තම් මේ අත්දැකීම ඔයාලට දෙන්න හම්බෙන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. ඇත්තටම අලි මංජු අයගේ දක්ෂතාවය නිසාම තමයි මේ වැඩේ අපිට කරන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලා දකින්න ඇති අලියට කතා කරලා ඒකට අලියා ප්‍රතිචාර දක්වනවා. ඒත් එක්කම අලි ඒ ප්‍රතිචාර දක්වන එක ඈතෙන් ඈත ඇහිලා ඇහිලා ටික ටික ළඟට ආපු විදිය ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් අමුතුම අත්දැකීමක්, ජීවිතේට ගන්න බැරි අත්දැකීමක්. මෙච්චර කල අපි පුරුදු ලයිටියේ කොහරි පාක් එකකට ගිහලා අලි ඉන්න තැනකට ගිහලා අලි බලන එක. මේ පාර අපි කරේ ඇත්තරම මේ අලි සෙට් එක ඈත් තැන් තැන් වල ඉන්න අලි රංචු අපි කතා කරලා මංජුගේ ලැංග්වේජ් එකෙන් කතා කරගෙන අලින්ගේ ලැංග්වේජ් එකෙන් කතා කරලා අලි ටික අපේ ගාවට ගෙන්න ගන්න එක තමයි මේ අපි කරේ. ඉතින් ජය වේවා, අපි හම්බෙමු.